අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දරණී මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත අන්දමන් සහ නිකොබාර් දූපත් බූචන්ෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ලෙඩ නිවාඩු රෝහල් සේවා අඩාලයි ඉශාලිනීගේ කාමර බිත්තියේ සටහන තිබුවේ කවුද? ලබන අයවැයේදී ගුරුරුන්ට පමණක් නොව සමස්ත රාජ්‍ය සේවකීන්ටම සුබදායි පණිවිඩයක්. ඇමති ජීඑල් පාර්ලිමේන්තුවේදී කියයි. පාසල් දරුවන්ටත් කොවිඩ් එන්නත ලබා දීම අධ්‍යයනය කරන බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන කියයි. ජනපති කොවිඩ් එන්නත් කිරීමේ නිරීක්ෂණය කරයි. 138 මග හිටි ගුරු වෘත්තීය සමිති සහ ඇමති සාකච්ඡාව අද පස්සුරුවේ අෆ්ගනිස්තානයේ සටන් උග්‍ර වෙයි ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක් සටන් කාමින් අතට ඇමරිකාව සහ අෆ්ගන් රජය ගුවන් ප්‍රහාර දෙයි ප්‍රථමයෙන් දේශීය පුවත් අන්දමන් සහ නිකෝබාර් දූපතේ පෝට් බ්ලෙයාර් ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 6.5කට ආසන්න භූමිකම්පාවක් සිදුව තිබෙනවා මේ භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැති බව ජාතික සුනාමි පූර්ණ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ නිවේදනය කරනවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා අප සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් මේ බව තහවුරු කළා මෙම භූමිකම්පාව අද පෙරවරු 9:12ට පමණ සිදුව තිබෙනවා ඒ අන්දමන් සහ නිකොබාර් දූපතේ ගිනිකුණ දෙසින් කිලෝමීටර 310ක් පමණ ඈත ගැඹුරු මුහුදේ භූකම්පාවේ ගැඹුරද කිලෝමීටර 40ක් පමණ වන බවයි වාර්තා වන්නේ මෙම ප්‍රබල භූකම්පණයෙන් පසුව අතුරු කම්පන ඇතිවීමේ අවධානමක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානෙන් පසුවන ලෙසටයි භූවිද්‍යා ඒකකයන් දැනුම් දී සිටින්නේ අද උදෑසන ඇති වුණු 6.5කට ආසන්න ප්‍රබලත්වයෙන් යුතු භූකම්පන තත්ත්වය අන්දමන් දූපතට අසන තම අපේ වාර්තාවනේ මෙර අමතරව මේ විනිවිද කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව වර්තා කරලා තිනවා මෙම භූකම්පන තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිම බලපෑමක් නොමැති බව තහවුරු කරලා තිනවා ඒ සඳහා අපි සීලුම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක ත්‍රිවිධ හමුදා ඒකකයන් එක්කම වෙරළබඩ ජනතාවට සහ සීලුම අංශවලට දැනුවත් කිරීමක් සිදු කරනවා දීවර අංශ ඇතුළුව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මෙම භූකම්පනයේ හේතුවෙන් 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයේ හේතුවෙන් ලංකාවට කිසිම අවදානමක් නොමැති බව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කර සිටිනවා ඉල්ලීම් 12ක් මුල් කරගනිමින් අද සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අසනීප නිවාඩු වාර්තා කර තිබෙනවා. මේ අනුව දිවයින පුරා රෝහල් 60කට අධික සංඛ්‍යාවක සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවා බිඳවැටි ඇතැයි වාර්තා වනවා. අසනීප නිවාඩු වාර්තා කිරීම සාර්ථක බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් පූජ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසන්නේ. රාජ්‍ය සේවයට පැමිණීම සඳහා රජය නිකුත් කර ඇති චක්‍රලේඛයට විරෝධය පළ කිරීම ඇතුළු එල්ලීම් කිහිපයක් මුල් කරගෙනමින් අද රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩවර්ජනයක් ආරම්භ කළා. මෙම වැඩවර්ජනය කොළඹ ජාතික රෝහලේ සහ මහනුවර ජාතික රෝහලේ මෙන්ම දිවයිනපුරා රෝහල් කිහිපයක ක්‍රියාත්මක බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය පවසන්නේ. එහි ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි ප්‍රකාශ කළේ වර්ජනය ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය සේවා දිගටම ක්‍රියාත්මක බවයි. අපි මේ වෙලාවේ විශේෂයෙන් ආණ්ඩුවට අවධානය යොමුන්නේ අදවස්තුල මේකට උත්තරයක් ලැබුණ නැත්නම් අපි හෙට දවසේදීත් අසනීප නිවාඩු වාර්තා කිරීම සම්මාර්ගය ගන්නවා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අපි මේ ක්‍රියාමාර්ගය ගැනදී මේ වෙනකොට වැඩවලදී නොකන රෝහල්වල අපි ස්ට්‍රයික් එක කරන්නේ නැහැ ඒ වගේම අපි අත්‍යවශ්‍ය සේවන් සියල්ල පවත්වාගෙන යනවා ඒකම කොරෝනා මැදිස්ත්‍රිම් සහ කොරෝනා වාර්තුවල අවශ්‍ය කරන අපි සේවාවන් සැපයීම තමයි මේ ක්‍රියාමාර්ගය ඉදිරි අයවැයේදී ගුරුවරුන්ට පමණක් නොව සමස්ත රාජ්‍ය සේවකීන්ටම සුබදායි පණිවිඩයක් ලබා දෙන බව අමාත්‍ය ජීඑල් පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ අතර ගුරු වැටුප් විෂමතා සාකච්ඡා මාර්ගයෙන් විසඳගත යුතු බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කප්රල් මහතා පවසනවා. වසර 20ක් පුරා පැවති ගැටලුවක් සැනකින් විසඳීමට බල කිරීම අසාධාරණ බවයි අද උදෑසන සියත පිළිසඳරට එක් වෙමින් ඔහු ප්‍රකාශ කළේ. මේ අතර අද සවස ගුරු වෘත්තීය සමිතිය සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ගුරු වැටුප විෂමතා සංශෝධන පිළිබඳ ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අද උදෑසන සියත පිළිසඳර වැඩසටහනට එක් වෙමින් ප්‍රකාශ කළා. කොළ අරින්න අවුරුදු එකහමාරකට පස්සේ සූදානම් වෙනකොට දැන් රටේ යම්කිසි ආකාරයකට ඉදිරි සමන්වය කරගෙන යනකොට ගුරුවරු කියනවා අපි එන්නේ නැහැ කියලා. මේව ගැන සාකච්ඡා කරන්නට ඕනේ. මේව ගැන මේ
අපිට ඉතාමත්ම අමාරු කාලයක රට විවෘත කරන්න යන කාලයක මේ මේ වෙලාවේ රජයේ අපහසුතාවයට පත් කරන්න යන බව අපිට පේනවානේ. නැත්නම් මොකද මේ රජයට චෝදනා කරනවා මේ අවුරුදු 20ක් තිස්සේ සිදු වෙච්ච නැති දෙයක් මෙන්න මේ කරලා දෙන්නේ නැහැ කියන එකනේ මේ උතර තියෙන කතාව. මේ අවුරුදු 20ෙන් වැඩි කාලයක් ගෙවුනේ මේ නායකයෝ යටතේ. අද එතුමා අග්‍රාමාත්‍යවරයා. එතකොට මේ නායකයෝ යට තමයි ගෙවුනේ. ඒ නිසා මෙයා එදා ඉඳන්ම මේ වගකීම පැහැරහැරිය කියන බරපතල චෝදනාවයි තියෙන්නේ. ඉතින් එහෙම වුණා නම් තව අවුරුදු 5ක් තිබුණා නේ පසුගිය අවුරුදු 5. ඒක කරගන්න තිබුණානේ. ඒක නම් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් තිබුණා නම් ඒකේ අවස්ථාවක් තියෙනවා සාකච්ඡා කරන්න. අවුරුදු 20ක් තිබිච්ච ප්‍රශ්නයක් නම් අපි එකපාරට මේක ගෙනල්ලා ඒක සාකච්ඡාවට වාජනය කරලා ඒක කරනවා මිසක් වෙන වෙන අංශවලට යොමු කරගෙන මේක දේශපාලනික වැඩක් කරන එක තමයි මම හිතන්නේ හරි දෙයක් නෙමෙයි කියන එක. ගුරු වැටුප විෂමතා සංශෝධනය ඇතුළු එල්ලීම් කිහිපයක් මුල් කරගෙනමින් පසුගිය 12 වනදා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වැඩවර්ජනයක් ආරම්භ කළා. ඒ අනුව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගෙනීමේ කටයුතු වලින් ඉවත් වී අද දින 23ක් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගුරු වැටු විෂමතා සංශෝධන කිරීම පිළිබඳව සාකච්ඡාවට ලක් වුණා. ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කළේ අද පස්වරුවේ සිය ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා දී ඇති බවයි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක්ද එක්වීමට නියමිත බවයි ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ. අපිට සාකච්ඡාවක් දීලා දෙනවා අධ්‍යාපන අමාත්‍යවරයා සමග 12:00ට නමුත් ඊයේ කැබිනට් සංසදයේ මේ අතර අද පෙරවරුවේ ගුරු වැටුප් ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අදහස් පළ කළා. ඉදිරිපත් කළා තියෙනවා චක්‍රලේඛයා ගුරුවරුන්ට පාසල් වලට වාර්තා කරන්න කියලා. මේ අයව පාසලට ගෙන්නලා තියෙන්නේ ඒ අයගේ වැටුප් විෂමතාවයේ ඉල්ලීම සම්බන්ධයෙන් යන උද්ඝෝෂණ සහ විරෝධතාවයන්ට බය නිසාද නැත්නම් ඒවා කඩා කප්පල් කරන්නද කියලා. කිසිම බයක් නිසා නෙවෙයි මේ පිළිබඳ දීර්ඝ වශයෙන් ඊයේ හවස රැස්වෙච්ච කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළා. ඒතොර අපි පිළිගන්නවා ප්‍රතිපත්තියක් හැටියට අද ගුරුවරයා ඉන්නේ ගුරුවරයා සිටිය යුතු තැන නෙවෙයි කියලා. සහනයක් අවශ්‍යයි. හැබැයි මේක අද ගියේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. මේ පිළිබඳ විසඳුමකට පැමිණීමේදී අපි සමාන්තර සේවාවන් ගැන හිතන්න ඕනේ. එහෙම නැත්නම් තව ව්‍යාකූලතා ඇති වෙනවා. වැටුප් හා සංඛ්‍යාලේඛන කොමිෂන් සභාව එක්කත් සාකච්ඡා කරන්න වෙනවා. ඒතොර අපි බලාපොරොත්තු වෙනවා අයවැය ලේඛනයේ ඉදිරිපත් කරන විට සමස්ත රාජ්‍ය සේවය ගැන හිතලා සුදුසු පියවර ගැනීමට ක්ෂණිකව ඒ පියවර ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි රජයට අවංක නන්දුවක් තියෙනවා මේ ප්‍රශ්නේ විසඳීමට. මේක කරන්න සුදුසුම වෙලාව අයවැය ලේඛනයේ ඉදිරිපත් කරන වෙලාව. ක්ෂණික විසඳුමක් දෙන්න පුළුවන් කමක් නැහැ. මේ සියලුම සාධක සැලකීමට භාජනය කරලා අයවැය ලේඛනය නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරන විට සමස්ත රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. ගුරුවරු මරණ සහතිකේ අතට අරගෙන අද එළියට බහලා තියෙන්නේ. ඒ නිසා ඒ ජීවිතවලට වග කියන්න ඕනි. ඔබතුමා වචනයක් දෙන්න. වැටු විෂමතාවේ අයින් කරනවද? එහෙමනම් ඒ කවදා එක් දිනේද කියලා කිව්වොත් ගුරුවරු එළියට යනවා. මේ පිළිබඳ අපි පියවරක් ගන්නවා අයවැය ලේඛනයේදී. මේක ඉස්සෙල්ලා තාණ්ඩු තිබුණානේ. ඒ ආණ්ඩු මේක ක්ෂණික කිසිම ආණ්ඩුවක් මේ සම්බන්ධයෙන් විසඳුමක් ඉදිරිපත් කළේ නැහැ. ප්‍රශ්නේ ඇති වෙලා දැන් අවුරුදු 7-8ක් වෙනවා. පෞගිය අසපාලන කාලේ මේ අය කවුරුවක් එක දවසක් කතා කරේ නැහැ. මේ ප්‍රශ්න ගැන අපි හුඟක් සාකච්ඡා කරලා තියෙනවා. තමුන්නාසලගේ ආණ්ඩුව කාලෙත් මේක තිබුණා. තමුන්නාසලගේ අධ්‍යක්ෂතුමා බම්බු ගැව්වද? තමුන්නාසල අගමැතිතුමා බම්බු ගැව්වද? අපේ රජයේ කාලේ මේකේ අවධානය යොමු කෙරුවා. ඒ විවාදය ඉතින් පස්සේ ගනිමු. මේ ආණ්ඩුව කාලේ අපි ගුරුවරුගේ පඩි 10,000කින් වැඩි කෙරුවා. මියගේ ඉශාලිනී දැරියගේ කාමරේ ඉංග්‍රීසි අකුරෙන් ඇය තැබුවේ යයි විශ්වාස කරන සටහනක් පිළිබඳව වාර්තා වනවා. ඉශාලිනීගේ සොහොයුරා දුරකථනය ඔස්සේ සඳහන් කළේ තම නැගණියට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ එතරම් දැනුමක් නොමැති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදවුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී පිලිස්සි ජීවිතක්ෂයට පත් වූ ඉශාලිනී ජූඩ් දැරියගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන පොලිස් විශේෂ කණ්ඩායම් මෙවන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව මියගිය ඉශාලිනී දැරිය රැඳී සිටි බව කියන රිෂාඩ් බදවුදීන්ගේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ වූ කාමරේ දැරිය විසින් ලියා තබා ඇති බවට සැක කෙරෙන සටහනක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. විමර්ශන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන දුක්‍රීමේදී දැරිය එම නිවසේ නවාතැන්ගෙන සිටි කාමරේ බිත්තියක් මත ලියා තිබූ යම් වැකියක් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ඉංග්‍රීසි අකුරු වලින් දෙමළ භාෂාවෙන් සටහන් කර ඇති මෙම වැකියේ සඳහන් වුණේ
ඒන් සෞඛ්‍ය කාරණම් යනුවෙන් සාමාන්‍ය ආකාරයට මෙහි සිංහල තේරුම වන්නේ මරණයට හේතුව කුමක්ද යන්න පිළිබඳව මේ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත දැන්වීමෙන් අනතුරුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අකුරු පිළිබඳ විශේෂඥයින් එම ස්ථානයට පැමිණ එම බිත්තියේ ඇති වැකිය පිළිබඳව පරීක්ෂණ සිදු කරනු ලැබුවා දැරිය පාසල් යන කාලයේදී භාවිත කළ පොත්පත් විමර්ශන නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා ඒ අනුව මෙම වැකිය ඇය විසින්ම ලියන ලද්දක්දයි සනාථ කර ගැනීම සඳහා එම පොත්පත් සමග අදාළ ස්ථානයේ ඡායාරූපත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් විසින් ලබාගත් යම් යම් නිදර්ශකත් සමග ගැළපෙන්නේදයි පරීක්ෂා කිරීමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යැවීමට නියමිතව තිබෙනවා කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන කණ්ඩායම් විසින් හැටන් ඩයගම ප්‍රදේශයේ පිහිටි ඉශාලනී දැරියගේ නිවසේ තිබූ ඉශාලනී දැරියට අයත් පොත්පත් රසක් විමර්ශන කටයුතු සඳහා රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා ඉශාලනී දැරිය අවිස්සාවෙල්ල පුවක් පිටිය දමිළ මහවිද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති අතර ඇය හත්වන ශ්‍රේණියතේ අධ්‍යාපනය ලබා ඇති බවයි ඇගේ ඥාතීන් පවසන්නේ මේ අතර සිය නැගණිය ඉංග්‍රීසි දැනුමක් හෝ නොමැති බවයි ඉශාලනීගේ සහෝදරයා පවසන්නේ නංගී සාමාන්‍ය ඉංග්‍රීසි අකුරු ලියන්න පුළුවන්ද නංගීට හොඳට බලාගෙන ලියන්න පුළුවන් සර් බලාගෙන ලියන්න යාර තනියෙන් ඔව් තනියෙන් ලියන්න බෑනේ බෑ සර් ඒ කියන්නේ මොන හරි අකුරක් දියා බලාගෙන ලියන්න පුළුවන් නේ ඔව් සර් නංගී ඉගෙන ගත්තේ කී වෙනකන්ද 7 වෙනකන් කොහෙද ඉස්කෝලේ ගියේ අවිස්සාවෙල්ල නංගීගේ පොත්පත් ඉස්කෝලේ ඉගෙන ගත්ත පොත්පත් එහෙම මුකුත් තියෙනවද සූර්යා ගෙදර සර් ඒ ටික මේ පොලිසියෙන් අරන් ගියා සර් කොයි පොලිසියෙන්ද අර කොළඹ ඉඳලා ආපු කට්ටිය තාවකු කාරණම් කියලා ඉංග්‍රීසියෙන් ලියලා බිත්තියේ ලියලා තිබුණා කියලා පොලිසියෙන් හොයාගෙන තියෙනවා ඔයා කියන්නේ එතකොට නංගිට ඉංග්‍රීසි ලියන්න බෑ කියලාද ඔව් සර් බලාගෙන නම් ලියන්න පුළුවන් හිතලා එහෙම අකුරු ගලපලා ලියන්න බැරිද නෑ මං ගන්න තරමට එහෙම නංගි ලියලා නෑ ඒකයි මේ අතර විශේෂ කණ්ඩායමක් විසින් ඉශාලනී දැරියගේ දේහය සම්බන්ධයෙන් සිදු කරන ලද දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳ අවසන් වාර්තාව මේ වන විට සැකසෙමින් පවතින අතර අදාළ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉශාලනීගේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇගේ සහෝදරයා සහ පියා මෙන්ම දැරිය ගෙනවිත් බහර දුන් තැරැව්කරු එළමෙන නමවනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර සිද්ධියට අදාළ නඩුව යළි එළමෙන නමවනදා කැඳවීමට නියමිතයි. මේ අතර අදත් ඉශාලනී දැරියට සාධාරණයේ ඉලා විරෝධතා පැවැත්ුණා. ඉසාලනේ කි නීති වැඬෝ. නීති වැඬ බංගලට එන්න. වැඬෝ වැඬෝ. නීති වැඬෝ. අන්තරම කාරණකේ. නීති වැඬෝ. දුරග කාරණකේ. නීති වැඬෝ. මාර්ග අංක 138 සහ 174 පෞද්ගලික බස් රථ අද පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කළා. ඒ බස් නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය තමන්ගේ දඩමුදල් අය කර ගැනීමට එරෙහිවයි. මේ පිළිබඳව දුරකථනයෙන් සම්බන්ධ වූ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ කොයි උද්‍රාසය බසතවලට දැගැසීම් කරනවා දිගින් දිගටම ප්‍රවාහන අධිකාරිය. ඒකට විරුද්ධව තමයි මාර්ග කීපයක් විරෝධය පළ කරලා මේකට බස් දාගෙන ඉවත් වෙන කටයුතු කරදී මේ අපි මේ සම්බන්ධයෙන් වේලසන සාකච්ඡා කරා අමාත්‍යවරයා සමග. දඩ අයින් කරනවා කියලා අමාත්‍යවරයා අපිට දැනුම් දුන්නේ. නමුත් දැන් නිලධාරීන් දිගින් දිගටම දඩ හය කරමින් ඉන්නවා. ඒ නිසා තමයි මේ අපේ බස් රථ සිතුලි කරුවන් දාගෙන ඉවත් වෙන කටයුතු කරදී මාර්ග අංක 174 138 හොමගම් පරයන්තේ කොට්ටා පරයන්තේ මාර්ග කීපයක් තමයි ළමුන්ට කොවිඩ් මර්ධන ඉන්නත ලබා දීම සඳහා පූර්ණ අධ්‍යයනයක් කළ යුතු බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ පූර්ණ අධ්‍යයනකින් පසුව ඉන්නත ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු ඇති බවයි. පැය 24 පුරා ක්‍රියාත්මක විහාර මහදේවි උද්‍යානයේ එන්නත් කරන වැඩපිළිවෙල ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතාද ඊට එක් වුණා. අප කළ විමසීමකදී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ළමුන්ට එන්නත් ලබා දීමට හදිසි නොවන බවයි. මනින් කරන්න ගිහිල්ලා දරුවන්ගේ ආරක්ෂාවට කවුද වගේ කියන්නේ එන්නත් වලින් හානියක් වුණොත් දරුවන්ට ඒක හින්දා අපි ඉස්සරලා බලන්න ඕන දරුවන්ට හානියක් නැහැයි කියන එකට සහතික වෙන්න ඕන එන්නතෙන් හානියක් වෙන්නේ නැහැ කියලා. මොකද ඒකට අවශ්‍ය කරන දත්ත නැහැ. ඒ දත්ත හරියට ලැබිලා දරුවන්ට මේක ආරක්ෂිතයි කියලා සහතික වෙනකල් අපිට දරුවන්ට දීමට තරම් අපිට හදිසි වෙන්න බෑ. ඒ නිසා ඒ දත්ත ලැබෙනකල් අපිට වෙනත් ක්‍රම වලින් අපි දරුවන් ආරක්ෂා කිරීම තමයි කළ යුත්තේ.
මේ අතර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසමුණ මහතා සඳහන් කළේ ළමුන්ට එන්නත් ලබා දීම පිළිබඳ මෙවන විට අධ්‍යයනයක් සිදු කරමින් සිටින අතර ඉදිරියේදී පාසල් ළමුන්ටද එන්නත ලබා දීමට හැකියාව පවතින බවයි අවුරුදු 30ට වැඩි සම්පූර්ණ ජනගහනයට එන්නත දීලා නිමා කරනවත් එක්කම අපිට පුළුවන් අවුරුදු 18 30 කාණ්ඩ උදවියට එන්නත් ලබා දෙන්න. ඒ වගේම අවුරුදු 12 18 කාණ්ඩයටත් එන්නත් ලබා දීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය අපෙන් ඉල්ලීමක් කරලා තිනවා. ඒ ගැන සලකා බලන්න කියලා. අපි මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යසාධන බලකායේදී සාකච්ඡා කරා. ජනාධිපතිතුමා උපදෙස් දුන්නා මොන එන්නතද ලබා දෙන්න ඕන කියන කාරණේ පිළිබඳ හොයලා බලලා විද්වත් අදහස් විමසලා තීරණය දෙන්න කියලා. බොහෝ දුරට අපිට පේන දෙයක් තමයි පයිසෙ එන්නත සුදුසුයි කියලා. ඔකේ රටවල් කිහිපයකම මේ වෙනකොට අවුරුදු 12 18 කාණ්ඩ ළමුන්ට පාවිච්චි කරන නිසා එම එන්නත ලබා ගන්න මේ වෙනකොටත් අපි ගිවිසුම් අත්සන් කරලා තිනෝ මේ සමාගමත් එක්ක අපිට මං හිතනවා නුදුරේදීම පාසල් ළමුන්ටත් එන්නත් කරන්නේ ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා ඇස්ට්‍රොසිරිකා දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන එන්නත් මධ්‍යස්ථාන වන විහාර මහදේවී එන්නත් මධ්‍යස්ථානය සහ දියතු වෙන එන්නත් මධ්‍යස්ථානය තවදුරටත් පැය 24 පුරා ක්‍රියාත්මකයි ඒ දිනේ තුරදී කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ වැඩසටහනට සමගාමීව එන්නත් මාත්‍රා 422472ක් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රකාශ කළා. කොළඹ විහාර මහදේවී එලිමහන් රංගපීඨයේ පිහිටි පැය 24 පුරා ක්‍රියාත්මක යුද්ධ හමුදා එන්නත් කරන මධ්‍යස්ථානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ රාත්‍රියේ නිරීක්ෂණය කළා. එහිදී ජනාධිපතිතුමන් එහි පැමිණ සිටි මහ ජනතාව සහ යුද්ධ හමුදා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමග සුහද පිරිසදරකද නිරත වුණා. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා ද එක්ව සිටියා. මේ අතර කොළඹ විහාර මහදේවී උද්‍යානයේ පිහිටි පැය 24 පුරා ක්‍රියාත්මක යුද්ධ හමුදා එන්නත් කරන මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන යුද්ධ හමුදා කාර්ය මණ්ඩල සමාජිකයන්ගේ සහ එන්නත් කරන සඳහා පැමිණි මහ ජනතාවගේ විඩව සහ කාන්සිය මදකට සංසිඳුවාලීමට යුද්ධ හමුදා රංගකලා අධ්‍යක්ෂක මණ්ඩලයට අනුබද්ධිත බටහිර සංගීත කණ්ඩායම විසින් සංගීත ප්‍රසංගයක් පවත්වනු ලැබුවා. අකණ්ඩව පසුවන දිනටත් ඊයේ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2000 ඉක්මවා ගියා. ඊයේ දිනේ මෙරටින් COVID-19 නව ආසාදිතයින් 2420ක් හඳුනා ගැනීමට හැකි වුණා. එත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 313,769ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 280,868 දිනකෝ මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් පුත් කලින් 28,393 දිනකෝ වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් භගවන්තලාව ආරියපුර සිරිපුර සහ භගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායෙන් COVID-19 වෛරසය ආසාදිනේ වූ නව ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගත් බව භගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිරවෙල් ගණේෂ් මහතා සඳහන් කළා. භගවන්තලාව ආරියපුර සහ සිරිපුර ගම්මානයේ පෙර ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයින් ස්වයන් නිරෝධහනට යොමු කර සිදු කරන ලද PCR පරීක්ෂණවලදී මෙම ආසාදිතයින් 13 දෙනා වාර්තා වී තිබුණා. ඊයේ පසුරුවේ වෙනප්පුව පොලිසිය තුල සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී පොලිස් නිලධාරීන් 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගත් බව වෙනප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුසන්ත කුමාරසිංහ මහතා ප්‍රකාශ කළා. පසු කිය පළමු වෙනිදා සිදු වූ තවත් කොවිඩ් මරණ 63ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4571ක් දක්වා ඉහළ ගියා. ඊයේ තහවුරු කළ කොවිඩ් මරණ 63 අතර කාන්තාවන් 27 දෙනෙකු සහ පිරිමි පුත්කිරින් 36 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා මහ බැංකුවේ පසුගිය වසරේ වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදය අද ආරම්භ වුණා. දැන් පාර්ලිමේන්තු විවාදය වෙත යොමු වෙමු. අම් විශේෂයෙන්ම අපේ සභානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. දැන් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ අලුත් ක්‍රමවේදයක් ඇවිල්ලා තියෙනවා. බලතල හැටියට සෞඛ්‍ය ඇමතිතුමා නැත්නම් අග්‍රාමාත්‍යතුමා හැම පාර්ලිමේන්තු සතියෙම කොවිඩ් ගැන ප්‍රකාශයක් කරනවා. ඉතින් මම මෙතන ඉල්ලන්නේ අපිට පුළුවන් ද කියලා හැම සතියෙම සෞඛ්‍ය ඇමතිතුමේ කරන්න. මොකද ඒක හොඳයි. එක එකයි එක එක විදිහට කියනවා. සමහර අය කියනවා දැන් කෝටි 3ක් නැත්නම් 4ක් අපි එන්නත දාන්න යනවා. කැබිනට් මණ්ඩලයේ සවුඳ හම්බෙන නිසා අඟහරුවද්ද කිව්වෙන් පස්සේ අපි දැනුම් දෙන්න අපි ඇවිල්ලා ඔබතුමියෙන් අහන්න. නායකතුමා මමත් හිතනවා ඒක හොඳයි කියලා. ප්‍රශ්න උත්තර විදිහට වඩා රටේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් හැම අඟහරුවාදාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.
මෝටර රථ ආනයනයේ යම් ආකාරයේ සීමාවක් පනවල තියෙනවා. රථ වාහන අමතර කොටස් නුගැන්වීම තුළ අපි දන්නවා අද රටේ අස්වාභාවික ලෙස මිල ඉහළ ගිහිල්ලා තියෙනවා රථ වාහනවල. ඊට රටට ඩොලර් එවන අයට යම් සහනයක් හැටියට අවුරුද්ද කාල සීමාව දුන්නොත් ඒ රථ වාහන ගෙන්නව එක්කම විශාල මුදල් ප්‍රමාණයක් අපේ රටේ අපිට වෙනම ගිණුමක ඒ වෙලාවේ අපිට ආයෝජනය කරගන්න පුළුවන් වෙයි නේද? ඔබතුමාගේ යෝජනාව ඉන්ට්‍රෙස්ටිං යෝජනාවක්. අපි ඒ ගැන සලකලා බලලා යම් කිසි ආකාරයකට ඒ වැනි දෙයක් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපි ඒ ගැන සලකලා බලලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කියන්නට අවශ්‍යයි. දැන් ජොන්සන් ප්‍රනාන්දු ඇමතිවරයාත් මහින්ද ආනන්ද ඇමතිවරයාත් විටින් විට කියනවා රජයට කිසිදු මුදල් ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් සල්ලි තියෙනවා. එහෙමනේ කියන්නේ. එහෙම තියෙනවා නම් ඇයි මේ බන්ධනාගාර නිලධාරීන්ගේ 140 වැටුප් වර්ධකයේ දැන් කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා ගොඩක් දවස් තියෙද්දි මේ නිලධාරීන්ට මේ විදියට සලකන්නේ? ඉහළ නිලධාරීන්ට නම් සමහර වෙලාවට යම් යම් සැලකිලි පහුගිය දවස්වල සිද්ධ වෙනවා කියලත් අපි මුහුණු පොත හරහා දැක්කා. හැබැයි මේ පුංචි නිලධාරීන්ට එක්කෝ ඔබතුමාලා කියන අහවල් දවස වෙනකොට මේක දෙනවා කියලා. මුදල් අමාත්‍යාංශය ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරපු ආකාරයට සියලුම වැටුප් පැඩිවීම් හෝ විසිලෙනම් පිළිබඳව ඊළඟ අයවැයේදී පූර්ණ වශයෙන් සලකා බලන්න තමයි උත්සාහ කරගෙන ඉන්නේ. යම් කිසි එක කොට්ටාසයකට විතරක් විශේෂයක් කරපු ගමන් අනිත් කොට්ටාසය ඉල්ලනවා. ඊට පස්සේ තවත් එකක් බලනවා. සම්පූර්ණ සිද්ධියම විශාල ප්‍රශ්නයකට පත් වෙනවා. ප්‍රධාන වශයෙන් රජයට ආදායම් ලැබෙන ආකාර තුනයි තියෙන්නේ. එකක් තමයි එක්සයිස් කොමිෂන් එක. දෙවෙනි එක තමයි රේගුවේ. තුන්වෙනි එක තමයි ආදායම් මොන. මේ තුනම කඩා වැටලා තියෙනවා. මේ ඔක්කොමත් එක්ක පෞගේ අවුරුදු 1000ක් තිස්සේ රජයේ නිලධාරීන් ගෙදර ඉඳගෙන ඉන්නකොට සම්පූර්ණයෙන්ම පඩිගැවල ගුරුවරුන් නැතුළු සියලු දෙනාට මේක සතයක්වත් අඩු කරන්න නැතුව මේක ඉතාමත්ම අපහසු කාලයක් අද් දෙක උස්සලා රටේ ආර්ථිකයේ ප්‍රශ්නේ විසඳ ගන්න අපි හැමෝම එකට එකතු වෙලා අත්වල් බැඳ ගන්න ඕන කියන තැන අපි ඉන්නවා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි ඔබේ ඇමති මණ්ඩලයේම තමයි එළියට අවිලා කියන්නේ අපිට කිසිම සල්ලි ප්‍රශ්නයක් නැහැ අපි ඕන තරම් අපිට සල්ලි තියෙනවා මේ හැම හැම ඉල්ලන්න ඕනේ නැහැ කියලා අන්නේ උද්දච්චකම පැත්තකට තියලා අපි එකතු වෙලා වැඩ කරමු මේ රට ගොඩනගා ගන්න සේවක අර්ථසාධක අරමුදල එකතු වෙන මුදල මත 14%ක හෝ එහෙම නැත්නම් කවර හෝ බද්දක් අය කරගන්න ආණ්ඩුව බලාපොරොත්තුවක් තියනවාද ඒ සේවකයා යලි මුදල් ලබා ගන්න අවස්ථාවේදී සහතිකය මොකද්ද එහෙම නැත්නම් නැහැ කියන ඔවුනම් ඔව් එහෙනම් ප්‍රතිශතය කොච්චරද අපි එහෙම කරන්න බලාපොරොත්තුවක් නැහැ ඒකට මම දන්නවා ඔබතුමාලාගේ රජයේ පසුගිය කාලෙදී එවැනි සාකච්ඡාවක් තිබුණා ඒ කාලෙදී EPF එක ටැක්ස් කිරීමට බොහොම උනන්දුවෙන් හිටියා සභාරක් අපතිවරු අපිට එහෙම කරන්නට බලාපොරොත්තුවක් නැහැ මුදල් ඇමතිතුමාත් ඒක කියලා තිනවා ඒ පිළිබඳව අපිම ගැටලුවක් තියාගන්නට එපා පසුගිය සතිය තුළ සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වූ කෝවිඩ් ආසාදිතින් සංඛ්‍යාව අසාධ්‍ය රෝගීන් සහ මරණ පිළිබඳ සැලකීමේදී තවත් කෝවිඩ් රැල්ලක් මෙරට නිර්මාණය වෙමින් පවතින බව රජයේ පිළිගන්නේද තවත් කෝවිඩ් රැල්ලක් නිර්මාණය වෙමින් පවතින වාතාවරණය තුළ කෝවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා පනවා තිබූ රෙගුලාස් ලිහිල් කිරීම සුදුසු වන්නේද බොහොම භයංකාර අනාවැකියක් පළ කරලා තිබෙනවා ඉදිරි සති කිහිපය තුළ මහා භයංකාර රැල්ලක් නිර්මාණය වෙන තත්ත්වයක් ඒ පිළිබඳව මොකද්ද රජය ගන්න ක්‍රියාමාර්ග විශේෂයෙන්ම ගර්භණී මව්වරුන් කිරිදෙන මව්වරුන් කුඩා දරුවන් ඉන්න මව්වරුන් මේ රාජ්‍ය සේවකයන් අනිවාර්ය රාජ්‍ය සේවයට කැඳවීම පිළිබඳව කරුණා කරලා අදම තීන්දුවක් ගන්න පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා මේ ඉදිරිපත් කරපු ප්‍රශ්නවලට කොවිඩ් සම්බන්ධයෙන් ගරු විපක්ෂ නායකතුමා 11 වතාවක් මේ පාර්ලිමේන්තුවේ අහලා තියෙනවා 15 වතාවක් කොවිඩ් වසංගතය පිළිබඳ මේ පාර්ලිමේන්තුවේදී විවිධ මැති ඇමතිවරුන් ප්‍රශ්න කරලා තියෙනවා ඒ සියල්ලට මම පිළිතුරු ලබා දීලා තියෙනවා ඒ නිසා මේ සම්බන්ධයෙන් දීර්ඝ පිළිතුරක් ලබා දීම අවශ්‍ය නිසා අනිද්දා වනතේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමේ ප්‍රමාදය තුළ යම් සැකයක් ඇති වෙනවා මේ රජයත් මේ ඇත්ත වශයෙන්ම අප්ඩේටඩ්ද කියලා මේ සිදුවෙන ක්‍රියාදාමය තුළ ආණ්ඩුවේ තත්ත්වයවත් ආණ්ඩුවේ ස්ථාවරයවත් ආණ්ඩුවේ අප්ඩේටඩ් නැති බවවත් නෙවෙයි කෙටි දැනුම් දීමකදී මම මෙච්චර කල් පිළිතුරු දුන්නා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් සුබ දවසක්